ඒ දගත් පාඩම් බලන්න දැන්ම ඩින් යු නාලිකව සස්ට්‍රක් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාටම් මාලා තැන ගන්නා. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් ඔන් Onlineයින් පාසලDP හොඳයි එනම් දරුණේ අපිද මේ සාකච්ඡා කර කර ඉන්නේ අපේ උසස් පෙළ නිදස් දහට කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්තරය ඒ අ අපි සාකච්ඡා කර කරේ හිත මේක බහවරණ කොටස. මේයට අපි මේ වෙනකොට තිස් පස්විනි බහුවරණය දක්වා කතා කරලේ වරයි අපි දැන් කතාකරන්ට ඇන් දරුවණී එතැන් සිට ඉදිරියටයි. හරිද. බලන්ඩ තිස් සයිවිනි බහුවරණය පහත දිස්්‍රික්ක අතරෙන් නිදලි ක්‍රමීයටතේ කිරිගව නිෂ්පාදනය සඳහා වැඩිම විභාවේතියන දිස්තරිික්කය නිදලි ක්‍රමය කියලා කියන්නේ සතුන් එලිමහනයේ ඇති කිරීමයි. මේ යටති අපි කරන්නේ සතුන් එලිමහනයේ ඇති කරලා ඒගොල්ලන්ට අවශ්‍ය ත්‍රුණ ගුලාකෑමට ඉඩදීලා ඒකෙන් යම් නිෂ්පාදනයක් ලබාගන්නේ. යාපනය මාතර අම්පාර කුරුනෑගල නුවර එළිය. යාපනය මාතර අම්පාර කියන දිශ්‍රික්ක තුන සලකා බලන කොට යාපනය දිස්ශ්‍රික්කය එක ප්‍රශ්නයක් තියෙනව ළමයි අධික උෂ්ණත්්‍රයක් පවතිනවා අධි සූර්යාලෝකයක් පවතිනවා මේ වගේ අධික උෂ්ණත්්‍රය හා සූර්යා ලෝක යටතේ අපට සතුන් එලළිමහනයේ ඇති කරන්න අමාරුවුයි දරාගණ්ඩ සතුන්ට අමාරුවය සතුන්ට හේට් ශලෙස්සෙවත් තාප පීඩාවහෙවත් තාප විඩාව ඇතිය. අන්න එක පොලි ගැටඩුවක් වෙනවා. මීට අමතරව මේ ප්‍රදේශයේ එලිමහනයේ සතුන් ඇතිකිරීමට තරම් විශාල ත්‍රණ භූමි නැහ. තනකොල පිට්ටනි නෑ. අනික් අතන මේ ප්‍රදේශය ගොවීන් බොහෝදුරට සීමිත ඉදකඩ තුළ ඉතා සූක්ෂම ක්‍රම යටතේ දැනටමත් ගවපාලිනය කරලා හොඳ ආදායම් ලබනු. ඌගුල්ල විශ්වාස කරයිද දන්නින් හැළමහෝ අපේ රටි කඳුරට කලාප ළඟට හොඳම අශ්‍රන්නක් ලබාදන කලාපයක්තමයි යාපනයේ කලාපේ. මේ කලාපේ ඉතා සියුම් තාක්ෂණයන් හදාගෙන ගවයින් ඇති කරන නිසා පිට හොඳ නිශ්ානයක් නටමත් ලැබෙන. හොඟගක් වෙලාවට අපි නිදලික්‍රමයට යන්නේ සූක්ෂම ක්‍රමය හෝ අඩුමගානය අඩසිුම් ක්‍රමේවත් යොදා ගැනීමට අපහස්ථාතියන තත්ව යටති. ඉතිං කොහ අරිතැනක මේ සූක්ෂම ක්‍රමයේ යොදාගණ්ඩ බැරිනං තමයි අපි අර්ධ සූක්ෂමහෝ නිදලික්‍රමයට යන්නේ මොකද සූක්ෂම ක්‍රමයේ යොදඩ ගිහාම ලොකු සම්පත් ප්‍රමාණයක් ලොකු කැපවීම ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍යයෙන. ඉති ඒක කරන්ඩ පුළුවන් හැබැයි හොඳ ආදායමක්කා නිෂ්පාදනයක් ලැබේෙනු ඉතිං කාටාරි හොඳ ආදායමක්කෝ නිෂ්පාදනයක් පිළිබඳ උනන්දුවක් නැත්නම් එයාට පුළුවන් අඩ සියුම් ක්‍රමේටයන්ට ඒමත් කරගන්න බැයිනම් යාට පුළුවන් සියම් ක්‍රමේට යන්ට නමුත් වෙලාතියෙන්නේ යාපනයේ ප්‍රදේශයේ තුළ ඉතා දෙවුණු පහසුකම් තියාගෙන සෝක්ෂම ක්‍රමය කරන්ඩ පුළුවන්කමක්තයද්ද ඇයි අඩ සියවම් ක්‍රමේ යන්ට නිදලි්‍රමයට යන්නේ අපූරුවටවත් මේ සූක්ෂම ක්‍රමය යොදනවා අනික මේ පවතින බාහිර පරිසර සාධක සූක්ෂම ක්‍රමයට ගැලපෙන්නේ නෑ ඒකයි ගැටලුව දෙවනිියක මාතර මාත්‍ර ප්‍රදේශයේ ප්‍රශ්නි වෙලා තියෙන්නේ සත්වපාලනේ සදා එතරම් ලොකු විභාවයක් පවතින ප්‍රදේශයක් නොවෙහි එකට හේතුව මාතර ප්‍රදේශයේ බොහෝ විට අපිට හමුවෙනවා පෙරලබට ප්‍රදේශයේ යම්දුරකට පොල් වගාවන් ටිකක් හමුවේෙනවා එය ගොඩක් වෙලාවට සාගරය අස්සිතව තියෙන රට ඇතුළට ගිහාම දැනගඩ ලමයි බොහෝ විට කඳුකර තත්ත්වයක් පවතිනව අකු ැස්ස දෙනියායාදී වශයෙන් මේ ප්‍රදේශල බහුලව තියෙනවත් තේ වගාව අනික් අතට මේ තියෙන තරංගාකාර භවිෂමතාව මේ තත්ත්වයට තිේ නිදලිප්‍රමේයට යෝග්‍යතාවේ අඩුයි අනික් අතර තෘුණ සපයා ගැනීමේ ගැටලුවක් තියෙනු යෝග්‍ය බිම්බල ගැටලුවක් තියෙනවා මේ තිී වගාව යටති ඒ නිසා එහෙම සූක්ෂම ක්‍රමයක් යෙදන්නේ නැහැ අම්පාර් ප්‍රදේශය තියෙන ගැටලුව වෙලා තියෙන්නේ අර යාාපනයේ ප්‍රදේශයේ පවතින ගැටලුකාරි තත්ත්වයන්ම තියෙනවා වැඩි උෂ්ණත්වයක් තියන වැඩි සූර්යා ලෝකයක් තියනවා ඒ වගේ නිදලි ක්‍රමී ගවයින්ට අවශ්‍ය විදිහට ත්‍රණභෝමි පහසුකම් නේ පවතින අධික විශ්ණත්වය හා අඩු වර්ෂාව යටතති අම්පාර කියයන්නේ අඩු අර්ෂා දිශ්‍රික්ය. එනිසා අම්පාරයේ පවතින අඩු අර්ෂාතත්වය යටතේ එහෙම වානජ මටම මේ ්‍රෘුණ වගාවන් පොවත්වා ගැනීම කරන්න බෑලමයි.ඒ නිසා හි තෘුණ හිඟයක් පවතිනවා. එහම නිදලික්‍රමයේදී ගවයින් ඇතිකිරීමට යෝග්‍ය ත්‍රුණභූමිවල හිඟයක් තිේෙනවා. අපි ඊළඟටආාවත් නෝරේලිය ප්‍රදේශයට, නොරරිලි ප්‍රදේශයේ පවතින අඩු උෂ්ණත්වේ කඩින් කඩ ලැබෙන වර්ෂාව ශීත සුළඟ වැනි තත්ත්වයටතේ සතුන් නිදලි ක්‍රමයට ඇතිකිරීමේ ගැටලු තියෙනවා. එංස එකකුල ගොඩක්වෙලාවට සතුන් ආවරණය කරපු ගෙවල් ඇතුළේ සෝක්ෂක ක්‍රමයට තමයි ඇති කරන්නේ යම් වේලාවක්සඳ හා සතුන් ව්‍යයාමොල්ට වගේ එලි මහනේ උලාකෑමට යවන එක ඇත්තයි. නමුත් බොහෝවිට සංවේදී සතුන්. ගර්භනී සතු කිරිදෙන සතුන් පැටවුල් ආදී සතුන් නගුොල්ලා නිවාස්තුල තමයි ඇති කරන්නේ නිසම් මේ නොවරෙලි දිශ්‍රීකයේ සක්ෂම ක්‍රමය තමයි ගොඩක්ම ජනප්‍රී වෙලාතිය. මොකොද මේ ප්‍රදේශයේ ඇතිකරන්නේ උසස් ප්‍රබේද උසස් දව ප්‍රබේද තමයි ඇති කරන්නේඒ ඇතිකරන උසස් ගව ප්‍රබේද සූක්ෂම ක්‍රමය හැර නිදලි ක්‍රමයට එලිමහනයේ ඇතිකරන්නට ගියොත් ආසාධන ඇති වෙනවා අනික් කර ලැබෙන අශසෙන් පිළිබඳ ගැටලු මතුවවා පිනිසාපී යෝජනා කරන්නේ සූක්ෂව ක්‍රමය දාගෙන ඉ නුවරලි අට්ිය කියල අපි යවොත් කුරුණෑ කල ප්‍රදශයට කුරෑගල ප්‍රදේශී පවතින උෂ්ණත්වය ඒවගේ සූර්යා ලෝකය මධ්‍යස්ථයි මේ තත්ත්ව යට තේ සතුන්ට එළිමහන ඉන්ඩ බැරිතරම් ගැටලුවක්න අමතුරුව විශේෂම වාසය වෙලාතියෙන ළමයි මේ පොල් වගාව යටති යටි වගාවක් ලෙස තෘණ වගා කරන්න පුළුවන්. පොල් වගාව යටි වගාවක් ලෙස පහසුවෙන්ම තෘුණ වගා කරන්න පුළුවන්. එනිසම් මේ තෘුණ වගා තුළ අපට නිදලිකමේට ගවයින් ඇති කරන්න පුළුවන්. ගවයින් එළි මහනේ දාලාහෝ ගස්තුල බැඳලා ත්ං කියනවා අපි දිගේලි ක්‍රමේ කියලා මී ක්‍රමේට අපට ගවයින් ඇතිකිරීමේ හැකියාවක්තියෙනවා මේ තුුණ වගාව තුළ. මිට අමතරව පොල් වගාවේ තැනිතලා බිම්බල පොල් වගාවෙන් ආදායමක් ලැබෙන නිසා අතුරු ආදායම් ලැබෙන භෝගයක් විදිහට තුුණ වගා කරලා මේවා නිදලි ක්‍රමේයට සතු නැතිකරමින් යම් ආදායමක් ලබන්ඩත් පුළුවන් වෙනවා.මිනිසා ඇත්තරම් දැනටමත් කරන එවගේම දැලට කරන්නේ අඩසිුම් ක්‍රමින් හැබැයි අවුදුලොටත් දෙමුහුම් සතුන් හෝ ඉන්ද සතුන්දාලා කරන්ට වැඩි විභාවයක් තියෙන කලාපයක් තමයි මෙ නිදලි ක්‍රමයට කුරු නෑගල දිස්ත්‍රීක්කය. මෙමනිසා තිස්හයට උත්තරය අංකහත්තර කුරුනෑගල ඩිස්ත්‍රික් වෙනවා. එඩළමයි තිස්හත්වෙනි බවවරණයට සත්්‍යපාලනයට බලපාන කාලගුණික සාධක පිළිබඳ වඩාත් නිවැරදි ප්‍රකාශය. ඉහල සාපේක්ෂ ආර්තාව සයිලේජ්චල ගුණාත්ම අඩු කරයි. මගේ ප්‍රශ්නය අපි සයිලේජ හදන්නේ එලි මහනේද කියන එකයි නෑ. අපි සයිලේච් හදන්නේ ළමියෝ සයිලෝව කියන සම්පූර්ණයෙන්ම ආවරණය කරපු විව්හයක් තුළයි. මේක වායරෝධක වගේ නිර්වාවිතත්්‍ර පවතින විදිහට සකස් කරපු විව්හයක් වෙනවා. මේක පූර්ණව ආවරණය කරලා මේක ඇතුළ නිර්වාය තත්ත්වයටතිී සයිලීච් නි්පාදනය කරද්දිඉළිමහනයේ පවතින සාපේක් ෂාර්ථාව මොකක්ද කියන එක සයිලීච්වලයට අදාළ වන්නේ නේ ප්‍රතික්ෂේපයි එහල පාරිසරික උෂ්ණත්වය බිත්තර දමන කිලියන්ගේ ආහාර සලාකයේ ගුණාත්මය අඩු කරයි. මේක ඉතාම් ප්‍රාථමික මට්ට මේ ප්‍රකාශයක් ලවයි. සතුන්ට ලබා දෙන සලාකයේ ගුණාත්මය තීරණය කරන්නේ අපි පරිසර සාධක නෙමින්. අපි දන්නවා සතුන්ගේ සලාකයක තියෙනව අප ප්‍රධාන සංගටක කීපය. ප්‍රෝටීන් පරිපූරක ශක්තිපරිපූරක, කනදි ලවන පරිපූරක විටමින් පරිපූරක ආහාර ආකලන පරිපූර්ගන තන් ආහාර ආකලන මේ එකතු කරන්නේ අපි මෙ හරිගස්සන්නේ අපි මිශ් කරන්නේ අපි සංගටකවල මිලගණන් ගුණාත්ම දෙන ප්‍රමාණය තීරණය කරන්නේ අපි උෂ්ණත්වය නන්නේේ. උෂ්ණත්වයට මේ අයටතේ කළ හැකි දෙයක් නෑ. ඉති ඉහර පරිසර ෂ්තත්වේ සතුන්ගේ බිත්තර නිෂ්පාදනය අඩු කරනුහනොුවන් දන්නේ. ඒ වෙනමගතාවක් ආහාර සලාගේට මොනා කරන්න. ආහාර සලාකයේ ගුණාත්මය තීරණය වෙන්නේ අපි ලබාධ ආහාරමත් ඔයක් යනි උෂ්ණත් වැරදය සලාකයේ විියෝජනය වෙනවාද සලාකයේ ගුණහානය වෙනවාද ප්‍රතික්ෂයි. නොම්බර හතර ගොඩක් වන තියන්ඩකෝ සංගෘත නිවාසවල බොයිල සතුන්ගේ ආහාර ආගනුවට කෙටි දිවාකාලය හානිකර ලෙස බලපැහැකිල. දැනගඩ අපිට සතුන්ගේ බොයිලස් ලගේ ආහාර ආගනුව ගැන කතා කරද්දි අපි කොහොමත් බොයිලර්ස්ල ඇති කරන්නේ සංගුරෘත්ත නිවාසවල තමයි. සංගුෘත්ත නිවාසවල බොයිලස්ල ඇතිකරනකොට අපි බාහිර දිවාකාලයේ දිග කුමක්ද කෙටිදිවාද දිගුදිවාද ආදිය පිළිබඳව සලකන්නේ නැහැ. හේතුව අපි සතුන්ගේ ආහාර ආගනුව සඳහා යෝග්‍යි පරිදි කෘතිීම ආලෝකය ලබාදදිනු. අනික් අතට බ්‍රොයිලර් සතුන්ට ආහාර ආගනුව කිරීමේදී අර බිත්තර දමන සතුන් වගේ. ඒගොල්ලා අධිකව ආහාර ආගනුව සඳහා ආලෝකකාලේ බලපානන්න නෙහැ. ඇත්තරම මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ ළමයි මිගතේරුන් ගඩ. අපි බිත්තර දාන සතුන්ට මෙන්න මෙහිම වැඩක් කරනවා. බිත්තර සොඳහා ඇතිකරන සතුන්ට පෘතීමව දිගු ආලෝකතත්ත්ව ලබා දෙෙනු. මැත්තන් දවසේ වැඩි ආලෝක කාලයක් තුළ ආලෝකයේ ලබා දෙනු. මෙහෙම කරපුහම අපි දන්න දෙයක්තියනො බිත්තර නිෂ්පාදනය වැඩි වෙනු. බිත්තර නිෂ්පාදනය වැඩි වෙනෝ. දැනගන්ඩ දිගු ආලෝක කාලයේ යටතේ. විත්‍ර නිෂ්පාදනයේ වැඩිවෙන්ඩ සතුන්ට බලපාන සාධක දෙකක් තියනවා. මෙකින් වැදගත්ම හා ප්‍රමුඛතම සාධකයේ තමයි දිගු ආලෝක කාලයේ යටති. සතුන්ගේ ප්‍රජනක ක්‍රියාකාරීත්පේ විශේෂයෙන්ම ඩිම්භකෝෂවල ක්‍රියාකාරීත්වය වැඩිවෙන. දැනගණ්ඩ සතාගේ දෘෂ්ටික ස්නායුව නැත්තං අපි ගත්තොත්හෙම සතාට ආලෝකය ලැබුණාම ලැබෙන ආලෝකය මගින් එයාගේ ඇහේතියෙන වස්නායුවක් එකැන් ඇහැ උත්තේජනය වෙලා එමගින් ඔප්ටිකල් නොව්විකෙවත් දෘෂ්ි ස් නායෝ උත්තේජනය වෙනවා. ඒක ගිහිල්ලමකද කරන්නේ එයාගේ හයිප තැලමස උත්තේජනය කරනවා. ඒක මගින් පිටියවුටරිය උත්තේජනය කරලා තමයි Fෆස්තේ් ත්‍රාවය තීරණය කර. මිනිසා ආලෝක කාලයේ වැදගත්වවෙෙන්න්නේ බිත්තරදාාන සතුන්ගේ නිෂ්පාදනය වැඩි කර්දී. ඒ ගුල්ලන්ගේ ආහාරාගනුවට වඩා මේ බිත්තර සඳහා වැදගත්වන ඩිම්බ මෝචනයට. එතකොට ආෝකයේ ෘෂ්ික ස්නායාව උත්තේජනය කරන. ෘ්ික ස්නායෝ මකින් තැලමසහූ හියිප තලමස උත්තේජනය කරන. ඒක පිටිියවටරිය උත්තේජනය කරන. හෝමෝන ශ්‍රාවවයේ පාලනය වෙනවා ඩිම්බ ජනය හා මෝචනය තීරණය වෙනවා. මේනිසා ෝඩේ රතන් දිුන දිගුදින කාලවල ද කුලන් කිලියන්ගේ විිත්‍ර නිෂ්පාදන වැිය. ඉතින් මේ වාසය ලබාගන්ඩ අිබෝධ කරන්නේ බිත්තර නිෂ්පාදනයේ වැඩි කර්ඩ ඕන කාලවලට සතුන්ට වැඩි ආලෝක කාලයක් ලබා දෙෙන ආලෝක කාලය ලබා දෙන්නේ සතුන්ගේ ප්‍රජනක ක්‍රියාවලින තම් ප්‍රජනක පද්ධතිය උත්තේජනය කරන්න හොඳන මතක තියාගණ්ඩ ළමයි සතුන්ගේ ප්‍රජනක පද්ධතිය උත්තේජනය කරන්නඩයි වැඩිපුර ආලෝකයේ ලබා දෙන්නේ මේක අපිට වසරයේ ඕනෑම කාලයක කරන්න පුළුව. ක්වෙලාවට මේ වැඩේ කරන්න අපි කියන්නේ ඔය තේරණ භාසාාවෙන් කුකුල්කූඩ ලයි්ධානවා කිය ලා කියන්නේ පාමේ ොවියහෝ මේක කරන්නේ බිත්ත්‍ර නිෂ්පාදනය වැඩි කරගන්න ඕන කාලයට එගුල අධ්‍යකීමෙන් දන්නවා වසරේ සිංහලවෞරුදු කාලෙති නැත්තත් විශේෂයේම නත්තල් කාලෙදිී බිත්තර මිල හිහලයනවා කිය ඉල්දුව වැඩිවෙලා තර එගුල ත්සා කරනවා මේ නත්තල් කාල ශේෂම වැඩි බිත්‍ර නිශ්පානයක් ලබාගන්න නික්කතට නත්තල් කාලෙදී ලැබෙන ආලෝක කාේ අඩුවනි එහන්ද ඒකුල් ලම්කොද කරනන්න කෘතිම ලයිදදානවා. කෘතිමූ ලෛද්දාාව හම්මකද වෙන එකන්නේ සලරාත්‍රික ලෛද්ධාන්නෑ ලමෝ දවසකට සාමාන්‍යින් පැයක්හෝ පෑ දෙකක් වැඩිපුර ලෛද්දාානු. එකන කුකුල් කූඩු ලයිට් අයිකරනවා. හයිකර පහමකදවෙන්න පාන්දර හයටනක් ඉරෙී ලැබනිතුනේ පහට ලෛද්දාානවා. තාපම පහෙහිද කුලන් ලයිට් හම්බේන. ඉරබහින්නේ හයටනම් තා පැයක් ලයිද් දෙන? පැයක්ක් වගේ තමයි දවසකට එකවරකට ප්‍රරිම ක දසරපරින් පැද ගක්ගේ මි කරන්න තරෝකද ව එකගලට පැදකක් වැඩිපුර ආලෝකයට නිරාවරණය වෙන නිරවණ වෙච් මොකද වෙන් අන්න ප ිකල් නෝවික උත්තේජනය වෙලා තැලමස උත්තේජනය වෙලා පිටි ුටරියක උත්තේජනය වෙලා සක් ල් හෝ තන් ප්‍රජනක හොමෝන මුදහහිරල ිම ෝචන ක්ෂ ක්ම ික්මට ිතරදාන වැඩිපුර බිතරහම ටකි සත්තුන් වැ ච් සත්තු වැඩි ගකි ලයි. ද ද වෙන්නේ ො ඩිපුර ්ඩ යනවා ඒවාගේ වෙලා කෑම්මදන මොදකරන්න ඇන කොටා ගන්නවා. අනික් අතට බිත්ත්‍ර නිෂ්පාදන වැි කරන්න නම් වැඩිපුර පෝෂණ ඕන වෙනවා ඒ නිසා අපි සත්තුන්ට වැඩිපුර කෑමලබාදලෝ. දැනගඩ ආහාර ආගනුව ආලෝක කාලයට බිත්තර නිෂ්පාදනය සම්බන්ධ වෙන්නේ මේ විදිහටයි. සිද්දිය පැදිලද සත්තු නැකිි ල හිටියොත් වැඩිපුර රනවා ඒකයි ෑමදින්නේ. හරි නැතුත්. මෙන්දි විශේෂ බලපෑමක්තියෙන්නේ ප්‍රජනක පද්ධතිය ක්‍රියාවට ඉතින් ඒ සමග සත්පු නැගිත් ලඉන්න කාලී වැඩිවෙච්චාම අතුරුඵලයක් විදියටයි ආහාර ආගනුව වැඩිවිෙන් ඕක පට්ල ගන්න එපා දැන් අපි ගත්තොත්තිෙම ආපහු අපිට අදාළ කොටස සංගෘතනිවාසල බ්‍රයිලස්ල හැදවට ඒගොල්ලන්ගේ ආහාර ආගනුවට කෙටිදිවාකාලේ හානිකර ලෙස බලපානවා කිය හෙම එකක්නේ සතෙකුට දෛනිකව ලබාදිය යුතු ආහාර ප්‍රමාණයක්දය න අපි සාමාන්‍යයෙන් කරන වැඩේ බ්‍රොයිලර් කෙනෙකුට ළමයෝ ආහාර දෙනකොට ඒ සතාට ඇති තරම් මහර ලබා දෙනවා සතෙකුට ඇත්තර මහාර ලබා දෙනවා කිව්වට එයාට කණ්ඩ පුළුවන් ප්‍රමාණයක් දේනවා ක්ඩ පුුවන් ක්‍රමාණතමයි අප ආහාර ලබා දෙන්නේ ඒක ආලෝකයේ කොච්චරක්ද කියනකට දැඩිව සංවේදී වෙන්න හැ සතා බග සත්තු රංචු වශයෙන් ඉන්න නිසා යා ඉතා තරගයක් දීලා කෙටි කාලයයක්තුර තමාට ලබාගත්තයැකි හාහල ප්‍රමාණය ලබාගන්න. ඉ නිසා යාගේ නිශ්පාදනයට මේ හෝ ආහාරාගනුවට ආලෝක කාලය දිගද කොටදෙන ච්චර ලපාන්නනහැ. ඒකදයක් තියෙනවා බ්‍රොයිල සත්තු ආහාර ගන්න කාලයේ වැඩිවෙනවා විදුලිබු ලබාදුන්න්නත් මුත් අප එච්චරයකර උනන්ඳුවක් වෙනන්නේහ අපිට සාමාන්‍ය වර්ධනයක් ලබාගන්න තිරොණන් ඇති සම මේ ප්‍රකාශය අපි බාරගන්නේ න. කෙටි දිවාකාලයේ හා සුලං සහිත පරිසරයේ නිසා ගොයිපල සතුන්ගේ අභිජරන කාර්යක්ක්ෂමතා වඩුුවෙන්ඩකුලුව ම පිළිගන්නවා කෙටිදිවාකාලයේ සමහර වෙලාවට අභිිරණ කාර්යයක්ක්ෂමතාවයට බලපානෝ පරිසරයේ සුළන්ද නැද්ද කියන එක අදාළ නැහිනිසා ප්‍රකාශයේ බාරගන්නේ නුම්බර තුන හැබැයි ඉහළ ආර්ධතාවේ නිසා ගොවිපල සතුන්කිරෙේ ඉහළ උෂ්රත්වේ බලපෑම වැඩිවිඩ පුළුව එක ඇත්තක්තිේ. හේතුව වායිගෝලයේ ආදධතාව කියන්නේ වායිගෝලයේ පවතින ජලවාශ්ප ප්‍රමාණ ඉහලා ආදතාව කියන්නේ වායිගෝලයේ ජලවාශ්ප වැඩි හලා ආදතාව කියන්නේ වායිගෝලයේ ජලවාශ්ප වැඩි වෙනෝ වායිගෝලයේ ජලවාශප වැඩි උහම අපි දන්නවා ජලය කියන්නේ හොඳ තාප අවශෝෂකයේ එ නිසා යාමකද කරන්නේ වැඩිපුර තාපේ උරාගන්නවා වැඩිපුර වායිගෝලයේ තාපය උරාගත් අහම්මකොද වෙන්නේ වායිගෝලෙහි උෂ්ණත්වයේ වැඩි වෙනවා විතරාක් නෙමේ දිගු කාලයක් උෂ්ණත්වයේ වැඩි බව රැඳී පවතින්. එනිසා වැඩි ආධතාව අයටිත එක පැත්තකින් සත්වනිවාසූල උෂ්ණත්වේ වැඩි වෙන අනික් පැත්තෙන් වැඩි වූ උෂ්ණත්වය දිගුකාලයක් රැඳී පවතිනු. පිනිසා තත්වය වඩාත් නරක වෙනවා එකයි නිසා මං ඉතින්දිී භාරගල්ලුව එනිසාත් තිස්සතට පිළිතුර අංකත්තුන වෙනෝ අපි එනවාටිස් අටවිනි බහුවරණයට කිකිලි බිත්තර රැක්කවීම පිළිබඳ ප්‍රකාශතියෙන්නේ රැක්කවීම සඳහා සාමාන්‍යයෙන් විශාල බිත්තර ගණු නොලැබි මේිකෙ ඇත්තක් තියෙනවා මේ ඇත්තට හේතු කීපයක් බලපානවා කතමයි ඇයි අපි රක්වන්ඩ ගොඩක් විශාල බිත්තර ගන්න ඇත්තේ එකක්තමයි බිත්තර විශාල වඋනහම හැනල් කරන්න අමාරුයි.හැඩින් පබ්ලම් එකක් තියෙනවා මොකද මේවත් තියන්නේ අප රාක්‍ය කන ළමු. මේ රාක්‍ය තියෙනවා වෙන්න මෙහෙම කැවි. මේ කැවිටිය එකට බිත්තරේ ෆික් වට හම නැත්තං එක හැනල් කරන්න වැැරිපෙන. බිත්තරරි ලොකවෙච්ාහම සමහර වෙලාවට මේක අර ් ඉන්ඩෙක්ස් කියනගේ අන් අයහපත් වෙන එතකොට බිත්තරය මේක තියන්ඩ බැරි වෙන. දෙවැෙනක තමයි විශාල බිත්‍රවල බොහෝ විට කාමද දෙකක් තියෙන ඉතින් හොඳ එ කහමද දෙකක්වන බිතරය පැටව් දෙකක් හම් බෙනවන්නේ නෑ බිත්තරයේ කොච්චර විශාල වනත් කහමද දෙකක් තිබ්බොත් මේ කහමද දෙකින් පැටවු දෙන්නෙක් ලැබෙන්ඩ තරම් අධික විශාල බිත්තර නෑ එන් සමකද වෙන්නේ කල දෙකම වර්ධනය ආරම්බේලා ටික කාලයක් ගෙහිල්ලා වර්ධනය සම්පූර්ණ කරගන්න බැරුවොත් දෙක වැැරෙනෝ එන්සා විශාල බිත්තර හෝ කහමද දෙකක් තියන බිත්තරාපි යොදාගන්නනේ තුන්වෙනික තමයි ළමයෝ මේ බිත්තරයේ විශාලවීමේ ලක්ෂණය ප්‍රවේනිික වෙනවා සත්තුන්ගේ බිත්තර ලොකුණන් ඒ ලක්ෂණය ප්‍රවේනිික වෙනවා එතකොට මේවාගේ ලොකු බිත්තර රක්කවකු හාම පැටියෙක් කම්බුුණොත් ඉකිලියෙක් නං එයාදාන බිත්තරත් ප්‍රමාණයෙන් විශාලයි. පොඩි ්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය බිත්තරධාන වෙලාවක කිකිලියෙක් දෙන්නේ ප්‍රමාණයෙන් විශාල බිත්තර දැම්මයි කියලා ඒකට අතිරේක මුදලක් අපි හම්බ වෙමිනේ. ගොඩක් කෑම කාලා ප්‍රමාණය ලොක බිත්තර දැම්ම. අපි මේක අලවි කළ යුත්තේ සාමාන්‍ය බිත්තර විකරුණන මිලටම තමයි. එ ලොකු බිතර දාන සත්තු ප්‍රමෝට් කරන එක තේරුමක් නේ. අනික් අතරදා ප්‍රශ්නයක් තියෙනවා බිත්තරයේ ප්‍රමාණය ලොකුවෙන්ඩ ලොකුවෙන් දාන බිත්තර ප්‍රමාණය අඩුවේනවා. කියවනක් තියෙනවා හයද සයිස් ofක් ලෝවද Number ofෆක් කියලා. බිත්තරයේ ලොකුවෙන ලොකුවෙන්ඩ දාන ප්‍රමාණය අඩුවන. එක්ෂයට ගත්තොත්තෙහෙම බිත්තරයේ ප්‍රමාණය සයික් වයක්ක්ෂයට ගත්තොත්හෙම නම්බ ofෆක් බිත්තර ගණන මෙින මෙහිමි තක්තී. ප්‍රමාණයේ වැඩිනන් දාන ප්‍රමාණය අඩුවෙනු. බිත්තරේ සයිස්්‍යක කලොකුන දාන ප්‍රමාණය අඩුවේෙනවා එනිසා දැනගන්ට ඔයවය හේතු හන්දා අපි සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් ලොකු බිත්තර ක්ක වන්ඩ ගන්නේ නෑත්ත කතාව හරි. විශාල බිත්තරවල සෑම විටම කහමද දෙකක් තියෙනවලු එහෙමනම් නෑළමයෝ. සමහර බිත්තරවල කහමද දෙකක් තියෙනවා සමහර බිත්තරවල කාමද දෙකක් නැහැ තියෙන කහමදේ විශාලයි සුදුම දෙෙත් විශාලයි. ඒව හැදුවට තේරුමක් නෑ නනිමිතන. ඒකනි අපි වට ඉන්ටලස් නැත්තේ නිසා සෑම විටම කියර නිසා ප්‍රතික්ෂේපයි. හත්වනිදින බිත්තර කැන්ලින් කරපුහ මිත්තරයේ ටෝච්චක මගේ නාලෝකය දුන්නහම අපට ෆර්ටයිල්න් නොන්ෆර්ටයිල් ලෙක්සෙවත් සංශීතා අ සංශීත බිත්තර හඳන ගණ්ඩ පුුවන්. සංශේීතයේවය අඳුරු ලපයක් දිීර වර්ධනය වන කලඩේ විසිබල අනික්ව ඇහෙමනේ. නිකම්ම ආලෝකයේ හැටුම හට යනෝ මේක හරි. ක්‍රැක්කවීමේ දාශයවෙනි දින විිතර ඇසුරුම් කුටරේෙන් නැත්තං සිටින් හැච්චයකට මාරු කරනවා පොඩි ප්‍රශ්නයක් තියනවා දාසීවිදින නිමේලමු දහ අටවිනි දන්න පනිසා වැරදි නිවැරදිඒඩී පමණයි නිවැරදි නිවැජ සමාාවඩ ඒ පමණයි නිවැරදි පමණයි උත්තරංකයදක. එන්ඩ ළමයි ඊළඟ බහුවරණයට තිස්නමය සාමාන්‍යයෙන් පාශු පෝෂක සුලබතාව පසෙහි කැටායෙන් හොමාරු ධාරිතාව සමඟ වෙනස් නොවී නෑ ඇවිෙනස් වේ. යම්පසක කැටයින් හොමාරු දාරිතාව වැඩි නම් ඒ පසේ පෝෂක සුලබතාව වැඩි පෝෂක සුලබතාව කියන්නේෙ ළමය ලබාගත්ත හැකි පෝෂක ප්‍රමාණ. කැටායන්ු හොමරුධාරිතා වැඩි කියා ඒ පසේ කලිල වැඩී ඒවාට අධිශෝෂණය වූ පෝෂක වැඩි එනිසම් එක වැරදිී. දෙවනක පසේ කැටායන්ු හොමාරුධාරිතා වැඩි වෙද්දේ පෝෂක සුලබතාවත් වැඩි වෙනවා අඩුවන්නේ නෑ මොකද කැටායනු හොමාරුධාරිතා වැඩි නම් පසේ කලිල වැඩී කලිල වැඩි නම් පවතින පෝෂක වැඩි වෙනවා අඩුවන්නේ නෑ . අංක තුන පසහි PH අගේ සමඟ වෙනස් නොවේලු නැහැ. PH අගේ මත පාශ පෝෂකවල සුලබතාව තේරණය වෙනවා. පාු PHගේ මත පෝෂකවල සුලබතාව තීරණය වෙනවා. අපට වැඩිවෙන් නෑක අන්ඩබේ ප්‍රකාශයේ වැරදිී. අංක හතර, පසේ PH අගේ වැඩිවීම සමඟ වැඩිවෙනව කියන්න බැහැ. දැනගන්්ඩ සියලුම්ම පෝෂකවල පාහේ සුලබතාව හොඳින් පවතින්නේ හයයිදශම පහ හත වගේ P.H පරාසේකයි. මේක මීට වඩා වැඩිවෙන්ඩගියත් අඩුවෙන්ඩගියත් පෝෂක සුලබතාව අඩුවෙනවා. එනිසා PH අගේ වැඩිවන පලියට ෝෂක සුලබතාව වැඩිවෙන්නේ නෑ ප්‍රතික්ෂේපයි. හැමැයි පසෙහි CEE හෙවත් කැටායන හුවමාරු ධාරිතාව වැඩිවෙනකොට. කලිද ප්‍රමාණයේ වැඩි වෙනෝ එනිසාහ පවතින පෝෂක ප්‍රමාණයයේ වැඩි වෙනෝ ඇ වට තිරවුණු එනි සස් සුලබතාව වැඩි වෙනෝ. පිස්්නාවයට පහ තමයි පිළිතුර. තිිස්්නවයට පිළිතුර අංක පහ වෙනවා. අපේ වෙනවා, ප්‍රශ්නයට පසෙහි ගුණාංග සමහරක් පහතින් ලයිස්තුගතකල් ලති නෝ පාශු පි එච්චාගේ පාශු තෙතමනය පාශුවාතනය පාංශු උෂ්ණත්වය ඉතින්. මෙම ගුණාංග අතරින් පාංශු නැතා ශාක පෝෂක අවශෝෂණයට ක්‍රද්ජුවම බලපාන්නේ මොන සාධකද බලපාන්න. ළමිය පාංශු පී එචචාගේ බලපානවා පෝෂවල ද්‍රා්‍යතාවයට. ශාකමගින් පෝෂක ලබා ගණ්ඩ නම් ඒවා පාංශු ද්‍රාවනය දියවිය හිතුයි. මේ පාංශු පෝෂකවල ජල ද්‍රාව්‍යතාව බලපානව සුලවතාවට ගැටලුවක්නේ. පාංශු තෙතමන පෝෂක දියවීමට ජලය අවශ්‍ය වෙනවා. ඒ අත්ද්‍රා්‍යතාවට බලපානෝ. පාංශු වාතනය ශාකමුල්වල ලබාගැනීමී හැකියාවට එවගේ පෝෂකවල ද්‍රා්‍යතාවට වැදගත්වෙනෝ. බලපානුව. උෂ්ණත්වය එතරම් රිජු බලපෑමක් දක්වන්නේ නැහැළමයි. පසය උෂ්ණත්වය. ඒ නිසා ABC තමයි අපි බාරගන්න. උත්තර අංකයහතර වෙනවා. හොඳයි. අපිහෙනම් එමු දරුවනේ ඊළඟ බහවරණයට ක හතලිස් එකට ගඩරට අර්ථාපල් ගොවියෙක් පහත තත්වෝලට මුහුණ දුන්නේය අයහපත් කාලගුණේ අර්තාාපල් පාරිභෝගිකයන්ගේ ආදායම ඉහරයාම දැන් මේ කතා කරලා තියෙන ළමහෝ අර්තාපල් වල ඉල්ලු හා සැපීමට බලපාන තත්වයන් අයහපත් කාලගුණීයටතමකො දෙ වෙන්නේ දේශගුණ තත්ත්ව කාලගුණ තත්ත්ව යහපත් වෙන අර්තාපල් වගා කරන්්ඩ අසුරු නිලන්ඩ අමාරු වෙනවා ප්‍රතිඵලයමකොද වෙන්නේ සැපයුමාඩුවනු. හැබයි අනිෙක් පැත්තෙන් B අර්තාපල් පාරිභෝගිකයන්ගේ ආදාම එල ගින්ත කුළන් සල්ලි වැඩිවෙලා තිය ටකොට කොට වෙලා තියෙන්නේ ඒ එකගල්ල ගව ප ක්‍රේශක්තිය වැඩිවෙනවා ඒ ගොල්ලා ඉල්ලුම වැඩි කරනවා. මේ මගින් වෙන්නේ ඉල්ලුම වැඩි වෙනවා. උබ දන්න ඇති සැපයුම අඩුවෙනකොට වෙන්නේ මොකක්ද සැපයුම් වක්්‍රය වමට විතැන් වෙන. ම් බණ්ඩය අන්සාධක නියතවති බියදී සැපයුම අඩුවනෝ නම් සැපයුම් වක්්‍රය වමට විතැන් වෙනු ඉල්ලුම වැඩි වෙන නම්මකද වෙන්න ළමයෝ ඉල්ලුම් වක්්‍රය දකුණට විතැන් වෙනු ඕක මතක තියාගන්න එන්න ඉල්ලඟ ප්‍රශ්නයට ඉහත තත්ත්වල ප්‍රතිඵලයක් ලෙස අපි කිව්වා සැපයුම් වක්්‍රයේ වමට විතැන් වෙන ඉල්ලුම් වක්්‍රය දකුණට විතැන් වෙන එන සැපයුම්වක්්‍රේ වමට විතැන්වෙන මිය ඉල්ලුම් වක්්‍රය දකුණට විතැන්වෙන ප්‍රතිචාරී බලන්න අංකය හතර අර්තාපල්ලොල ඉල්ලූම් වක්්‍රය දකුණට විතැන් වෙනවා සැපයුම් වක්්‍රය වමට විතැන් වෙනෝ. පිළිතුරු අංකය හතර බව පැහැදිලි එන්ඩ ළමයි ඊළඟ බහවරණයට. කෘෂිකාරම ආංශය සංවර්ධනයකිරීම සොඳහා ශ්‍රී ලංකා රජයවිසින් කරනලද මැදත්වීම් සමහරක් පාත දීල තියෙනෝ A ඊළ අස්තුනු ලබාදෙන ප්‍රබේද හඳුන්වා දීලා තියෙනෝ B වියලි කලාපේ වාරි යටතල පහසුකම් සංවර්ධනය කරලා තියෙනනෝ C පොහෝර සහනාධාරයේ ලබාදීල තියෙන ඊයට මැදි අත්වීම් අතරින් හරිත විප්ලවයට රජුවම සම්බන්ධවෙන්නේ කවද හරිත විප්ලවේ කියන්නේ එක්දාස්නවසයේ හැට දශකයේ ලෝකයේ සිදුහූ නැතා එක්දා සවසය හැට පමණ දශකවල ලෝකයේ සිද වූ කාර්මික විප්ලවේ ප්‍රතිඵලයක් විදිර ලෝක ජනගහනය සීග්‍රයෙන් ඉහෙළගියා ඒ සමඟ ආහාරහා අනෙකුත් සැපුම් සඳහතියෙන අවශ්‍යතා වැඩි වුණා මේ තත්ත්වයට මුහුණ දෙන්න බලාගෙන ඉහත අස්සුනු ලබාදර ප්‍රබේද නිශ්පාදනය කළ යෙදවුම් ප්‍රමාණයේ වැඩි කළදවුණු තාක්ෂණයක් යොදාගත්ත යාන්ත්‍රීකරණය වැඩි කරල්ලා භූමි ඒකක වර්ගඵලයකින් ලබාගත්තහැකි අස්සනු ප්‍රමාණය ඉහල යවීමේ ක්‍රියාවලියයක් වුණා මෙකතමයි හරිතවිප්ලවේ කටන්දරේ වෙලාතියෙන්. ඉතිල් ළමයි එහෙමනම් හරිතවිප්ලවේ යටතේ ඉහලා අස්සනු ලබාධන ක්‍රබේද හඳුන්වාදීමක් වුණා මේක කළේ ශාක අභිජරණයේ මගින් ඒ ගැන ගැටලුවක් නැත ඒ වගේම වියලි කලාපේ වාරියට තල පහසුකම් සංවර්ධනය කළේ හරිත විප්ලවේ ප්‍රතිඵලයක් විදිට නෙවෙයි එක ලංකාවට ආවේනික වෝ ක්‍රියාව වදිි කලාපේ වාර්ගයට තල පහසකම් සංවර්ධනය සිද්ධ වුනේ ළමයෝ හරිත විප්ලිවීට ගුඩාක් කලින් ඉක්දාස්තවසය හතලිය නැත්තා ඉක්දාස්තවසියතිහ දශකවල. එවගේම පොහොර සහනාධාරයේ ලබාදීම ආරම්භ වනේ ඉතා පසුකාලීනව රජයමගින් ගත්ත පියවරක් මේක හරිත විප්ලවේ සමඟ රිජු මැදිහත්වීමක් නැහැ. දැනගඩ ්‍රී ලංකා රජයමගින් මේ ගත්ත පියවර වලින් හරිත විප්ලවේ සමඟ රජු සම්බන්ධයක්ත එන්නේ ඉහලා අස්සුන් ලබාධන ප්‍රබේධ හඳුන්වාදීමයි අනෙක්වා එසේ නැත එනං කැපිටල් ඒ පමණයි උත්තවය හොඳයි අපි හෙනම් දරුවනේ යමු ඊළඟ බවවරණයට අංකා හතලස්තුන ගොවිපලක මුළු පිරිවයTCන් ටෝටල් කොස්්ටි එක මුළු පිරිවය TTC සමානයි Cය දන පායිකිව් දන දශම එකයි කිව් වර්ගයස දී ඇත. මේ කිව් යනු නිමැවුම් සංක්‍යාවයි කිව් සමානයි දායක් වන විට ස්ථාවර පිරිවෑ හා විටැල්ඩ පිරිවයි. ළමවෝ මෙන්න තියෙනවා මුළු පිරිවෑ ශ්‍රිතය මොකද කියන්නේ. TTC සමානයි Cය දන. පයි දන දශම එකයි වර්ගය. දැ මේ පිරිවයි ශ්‍රිතයක තීරවලමයි ප්‍රධාන කොටස් දෙකක් එකකට අපි කියනවා ස්ථාවර පිරිබයි කියලා. ස්ථාවර පිරිබයි කියන්නේ යම් නිෂ්පාධන ක්‍රියාවලි එකදී ලැබෙන නිමැවුම් ප්‍රමාණය මත වෙනස් නෝවන පිරිවැයි. එතකොට ඒ මොකක්ද මේ සීය මේකතම ස්ථාවර පිරිවැය වෙන්නේ තම කොට සක්තියනවා විචල්ලෙ පිරිවැයි විචල්ල පිරිවයිකය පිරිවයික්ෂිතයක ලැබෙන නිමැවු ප්‍රමාණය මත යොදාකත් ප්‍රමාණය වෙනස් වන පිරිවැලයි ස්ථාවර පිරිවයි නියතයක් වෙනවා මේ අනුව කෙලින් ම අපට කියන්න පුළුවන් මේ ගැටලවේ ස්ථාවර පිරිවය සයයි. විචල්ල පිරිබෑ හොයන්ඩ කිවසමානයි දාහය කියනග මම මෙන්න මේ කොටසට ආදේශ කරනු. එ මම කියනවා මෙතන ස්ථාවර පිරිබය කියන්නේ ලැබෙන නිමැවුම් ප්‍රමාණය මත වෙනස් නොවන පිරිබය මෙතන හැටියට් නල් ලමයි සීයයි විචල්ල පිරිබෑ හොයන්ඩ ළමයි මමහ මේ ශ්‍රිතයේ තියෙන පහයිව් දශමයි කිව් වර්ගය කියන එකට කිව් සමානයි දහය ආදේශ කරනවා පහයිව් දන බිදුුවයි දශම එකයි කිව්වර්ගයේ කිව සමානයි දයන් ලමඒනම් පහ වැඩි කිරීම දහාය දන බිින්දුුවයි දශම එක වැඩිකිරීම කිව්වර්ගය කියන්න කියද දහය වැඩි කිරීම දහයි එතකොට පහ දාහයෙන් වැඩි කර පොහම පණහයි එකතු කරනවා දාවරක් දහය සී වැඩිකිරීම දශනට කියන්නේ දාය හැටයි ඒ නම්මකොද කියන්නේ ළමයි ස්ථාවර පිරිවැයසීයක් වෙනවා විචල්ල පිරිවැය හැටක් වෙනවා. ස්ථාවර පිරිිවැෑසී අයි විචල්ල පිරිබෑ හැටයි උත්තර අංකය හතර බව පැහැති වි අපි එනවා හතලි සතරවෙනි ගැටලුවට වෙළඳපොල විව්හ දෙකක් පහත දැක්වී වෙළඳපොල කියලා කියන්න ළමයි නිෂ්පාධකයා හා පාරිභෝගිකය අතර අන්තර්ප්‍රියා සිදුවන ස්ථානයක් එකට අපි කියෙනවා මාකෙට් එකක් හෙවත් වෙළඳපොලක් කියලා ටන වෙලඳපුොල දෙකක් තියෙනවා එකක් තමයි වීවෙරඳපල ශ්‍රී ලංකාවේ වීවෙරඳපොල ඇතුළේ විශාල සංඛ්‍යාවක් නිෂ්පාදකයෝ ඉන්නවා එවගේ මිලදී ගන්නන් ගොඩක් ඉන්නවා. නිෂ්පාදනය සමජාතිය වෙනවා. ළමයි විශාල අලවිකරුවන් හෙවත් නිෂ්පාධකයන් සංඛ්‍යාවක්. විශාල ගැනුම්කරුවන් හෙවත් මලදී ගන්නන් සංඛ්‍යාවක් ඉන්න. නිශ්පාදන සමජාතීව පවතින වෙළඳපොළක් තමයි පූර්ණ තරඟකාරී වෙළඳපොල. වෙළඟට බී ඇටතේ තියෙනවා අන්තරජාල සේවා වෙළඳතුොළ. මේකේ ලංකාවේ ඉන්ටනේට් සපේන කට්ටිය දහයකට අඩුඉන්නේ. ඒවගේම වෙනඳපොලට ඇතුල්වෙෙන්ඩ බාධකත්තිය ොහැමෝටම වෙඩත්න්නේ. නි්පාදකින් අඩු සංක්‍යාවක්කින් වලඳපොලට ඇතුල්වීම බාධක සහිත පවතින තත්්‍රයක් ඔලිකපොලි එකක්නැත්තං කතිප්‍රාදිිකාරයක් වෙනු. විශාල නිෂ්පාදකින් හා විශාල මිලිදීගන්නන් ප්‍රමාණයක් ඉන්න සමජාතිය නිෂ්පාදන තියන එකක් පූර්ණ තර්ගකාරී වළඳ පලක් වෙන. එහෙනම් මුලෙන් තියන එක පූර්ණ තර්ගකාරී කියලා සලකන්න පුළුවන් ඊළඟට තියෙන අන්තර් ජාතික වලඳ පොල යි අන්තර් ජාල වෙළඳපල කතිප්‍රයාදිකාරීවෙළඳපලක් කියලා සලකණ්ඩ පුළුවෝ මේ වෙළඳපොල පිළිබඳ නිවැරදි ඒ වෙළඳපල පූර්ණ තරගයක් Bී වෙළඳපොල කතිප්‍රයාධිකාරයක් උත්තරාංකය හතර අපේ නෝ හතලිස් පහට. පහත රූපසිටහන යොදාගනිමින් දී ඇති ප්‍රශ්නයට උත්තර දෙන්ඩලු බලන්ඩ පලවෙනි එකේ ළමෙවූ බාණ්ඩේ මිල කොච්චර වෙනස් වුනත් එල්ලුම වෙනස් වෙන්නේ නෑ. නැත්ම් ප්‍රමාණය මිච්චරමයි. මිල අන්තේ දක්වා වෙනස් වුනාට ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇන්න මිල කොච්චර වෙනස් වුනත් ඉල්ලුම පොඩ්ඩක්වත් නැවෙන්නේ නෑ. කියන්නේ මෙතන තියෙන්නේ ශුන්්‍ය නම්මය කිසිම නම්්‍යතාවයක් නෑ එම නැත්තං පූර්ණ අනම්ය ඉල්ලුමක් මෙතන මිල නියතයි මිල වෙනස්වීමේ සීග්‍රතාවක් නැතත් ඉල්ලම වෙනස් වෙන. කතා කරන්නේ නම්මතාව ගැනනේ නම් මිල වෙනස් වීමේ සීග්‍රතාවක් නැතත් ඉල්ලම වෙනස් වීමේ සීග්‍රතාවක් තියන්නේ පූර්ණ නම්යහෙවත් සමහරු අපරිමිත නම් එකේලත් කියනවා මේකට සමහර පූර්ණ අනම්වලට අපරිමිත අනම් එකේලත් කියන න ෙවත් සුා නම්ය එකක් මේ ද ඒනම් මොකක්ද කියන්න ලම මේ අනුව ඒහා බිහි ඉල්ලු මේ ල නම්තාව ඒ ඉන්නවා බී ඉන්නවා ඒ මොකද කියන්නේ ශුන්නේ නම්ම හෙවත් පූර්ණ නම්යයි පූර්ණ අනම් යයි බී පූර්ණව නම්යයි උත්තරංකයේ හතර නේද ඒ පූර්ණවා නම්යයිබී පූර්ණව නම්යයි උත්තරංකයේ හතර අපි එනවා ඊළඟ ප්‍රශ්නයට ව්‍යාපාර සැලැස්මක ප්‍රධාන කොටස් හතරක් තිනවා ි්ලන් එක ප්‍රධාන කොටස් හතරක් ව්‍යාපාර සැලස්මක් කියන්නේෙ ළමයි. අපි කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර පිළියල කරන ඩොක්කිවට් එකක් නැත්තම් පිළිලකන්න ලේඛනයක් මේක තියෙනවා ඉති විධාගාරගොස් පිටකවරයක් තියෙනවා විධායගස අරංශයක් තියෙනවා පටුණක් තියෙනවා. මීට අමතරුව මේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. මොනවද මේ ප්‍රධාන කොටස් හතර. ළමයි දැනගන්න මේ ප්‍රධාන කොටස් හතර තමයි. ස මානව සම්පත් කළමනා කරන සැලැස්න අලවි සැලැස් වහා මූල්්‍යෙ සැස්න ත මූල්ඩෙ කළමනාකරන සැලැස්න. පාක්ෂණික කැළ සැලැස්වමකින් අපි අපේ බාණ්ඩය හු සේවාව නිපදවීමට වශ්‍ය තාක්ෂණික වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. මානවසම්පත් කළමනාකරන සැලැස්ම විසින් සුවිශේෂී සම්පතක්වන මානෝසම්පත හසරුවනාකාරයේ සුම් කරණනාකාරය දක්වුණෝ අලවිශ ලැස්ව මගින් පෙව්‍යාපාරයේ අලවිය සිදුකරණ ආකාරයත් මූල්්‍ය කළමනාකාරණය මගින් ව්‍යාපාරක හිතා වැදගත් කොටසක් වන මුදල් සපයාගන්නාආකාරය වැකරනාකාරය පියවනාකාරයාදිය දක්වුණෝ අපලිස් සයට පිළිතුර අංක තුන බව දැන ගන්ඩ අප එන අංක හතලිස් හත බහවරණයට පරිනත වීමේදී වී ඇට තුළ සිදුවන්නාවෝ වෙනස්කම් කීපයක් තියෙනවා අනෙකුත් බීජවල වගේම වීවලත් අස්සන්න පරණතවිද්ධි යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ජල ප්‍රමාණය අඩුවෙන් අවියලීම නිසා ඒෙ තියෙන මදේහෙවත් ඇතුළෙ තියෙන ජලය ඉවත් වෙලා දැඩි බවට පත්්‍රේ. බීජාවරණය වර්ණය වෙනස් වෙන ලා කොලපේ කොළපාට දෙමුරුපාට හැන අයිතින් මොකොද කිය සිදුවී මතරින් වී ගබඩා කළාට පස්සේ ත වී ගබඩා කිරීමේදී පසුවස්සුනුහානය අඩු කිරීමට දායක වෙන ළමයෝ ජල ප්‍රමාණය අඩ විමකොද තෙතමනේ වැඩි නම් මේ මත ඇපෙන්ඩ පුළුවන් ශුද්‍රජීවී ක්‍රියා වැඩි වෙනු නැත්ත බිඳ වැටීමේ ක්‍රියා වැඩි වෙනු ඔක්සිකාරක ක්‍රියා වැඩි වෙනු ජල විච්චේදක ක්‍රියා වැඩි වෙන රෝගා සාධන වැඩි වෙනවා සොස්සන සීග්‍රතාව වැඩි වෙනු ඉති නමුත් එෙතමන අඩුුවේච්චාම මේ ඔක්කොම ඉවත්වෙනු අවඩු වෙන එක හොඳයි මදේ දෘඩවීම ඒ සමග යාාන්ත්‍රිකහානි අඩුවෙනවා සුද්‍රජීවීන්ට යැපීම හැකියාව අඩුව වෙනු මදයේ දෘඩවෙන්නේ අඩු චෙතමන තත්ත්වයක් ඇඩතේ වෙනවා. බෞතික හෝ යාාන්ත්‍රික හානිවරට ප්‍රතිරෝධී වෙනවා න ගන්න මේ තදපාඩට හැරුණයි කියන එක යාම්ත්‍රික ඩයිව රසායනික හානිවලට බලපෑමක් නෑ ප්‍රතික්ෂේපයි එහනම් ඒහා බීතමයි වැදගත් වෙන්නේ අපට උත්තර අංකේ හතර ඒ හා බීවෙනෝ ඊළඟ බහුවරණය හතලිස් අට ගොවීනට පොහොර සහනාධාරයේ ලබාදීමේ වගකීමතියෙන්න්නේ කාටද ොක්ද ළමිඔ පොහොර සහනාධාරයකයන් විවෘත වළඳ පොලි ඉතා අධික මිලකට පවතර රසායනික පොහොර රජේමගින් තමා අලෙවිකරන සෑම පොහොර කිලෝවකින්ම ශුද්ධ පාඩුවක් ලබමින් ඊට වඩා අඩු මුදලකට ගොවීන්ට සපේනු. එමනත්තං ගොවීන් මේ පොහොර වැනි වැදගත් යදවුමක් අඩුවෙන් භාවිතා කලෝත් එක රටේ සමස්ත නිශ්පාදනයට ගැටඩුවක් වෙන. ති එන් සම්ම මේ පහොරු සහනාධාරයේ ඇරඹීමට පවත්වාගෙන යාමට රජ්‍යයේ වෙනුවෙන් දායක වන එක්තරා දෙපාර්තමේන්තු වක් පලධාරීන් කණ්ඩායමක්කිින්න්නවා මේ දෙපාර්තමේන්තුව තමයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව. ගොවිජන කේන්ද්‍රයේ පවතින්නේ මේ ගොල්ලයටති ඒවගේ මෙම දෙපාර්ථමේන්තුවේ ඉන්න කෘෂිකර්ම පර්ර්ේෂණහා නිෂ්පාදන සහකාර මහතාතමයි පොහොර සහනාධාරක්‍රමය යටතේ පොහොර බෙදා හැරීමේ ප්‍රමුකත්්‍රවය ගැන කටයුතු කර. එස උත්තරාංකේ ඇතුන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේෙනවා. අපේනවා අහපලිස් නමවෙනි බහුවරණයට ශිෂ්්‍යයක් සිය ශේෂටහන් පොතේ පහත්ත කරුණු ලියාගෙන තිබුණා. ඇතුල් කාන්දුව අඩු වෙලා තියෙනු පස තද වෙලා වගේ. පස මිෂ්ට වෙලා තියෙනවා ශුද්‍රජීවී ක්‍රියා උත්තේජනය වෙලා තියෙනවා. ඊත කරනු අතරින් පාශු සෞඛ්‍ය දියුණු කරඩ ගැඩවිලුම් දායක වෙන්න මොනවා අටද. ගැඩවිලා ඇතුල්කාන්දුව අඩුකරන්න එනැහැ පස බොරුල්කිරීමෙන් ඇතුල්කාන්දුව වැඩි කරනවා මිසක ප්‍රතික්ෂේපයි. පස මික්්ෂ කරනවා ගැඩවිලුන් පසත් පසේ. පාරගම්මිතාව වැඩි කරනවා පසේ ඉහළ පහළ ගමන් කිරීමේදී පසේ ඉහල හා පහළ ස්තර එකනෙක මිෂ්ෂ කරනු. ඒ වගේම ගැඩවිලුන් මගින් පසේ සවිවරතාව වැඩි කරනෝ, පසට විවිධ වර්ධක සංයෝග නිකුත් කරනවා ඒමගින් පසේ ශුද්්‍රජීවී ක්‍රියා උත්තේජනය කරනු. එනිසා මේක හරි මේක හරි. එනිසා හතලිස්තවේට බිහා සී තමයි ඒගොල්ල කරන්න. හතලිස්නවයට බිහාසී තමයි ඒගොල්ල කරන්නේ. පහ උත්තරය. පණහා පහත රූපසතහන යොදාගනිමින් දී ඇති ප්‍රශ්නයට උත්තර දෙන්න. මේ තියෙන්නේ සෝල්ට් තාක්ෂණය යටත යොදාගත් දෙවැටිතාක්ෂණ වගාබිම. දෙවැටිතාක්ෂණය. මෙරිදී කරන්නේ ියවිචි පරතරයක් ඇඩතේ රනිල ශාක පේලි වගා කරලා මේ රනිල ශාකවල අතුපෙතරාදිය කප්පාදු කරල දාලා මේ පාත්ති මැද එමගින් ඒවා ඒ පත්්‍ර හැලීමට සලස්සයි. ඉළඟට එමගින් පසේ ෞතික රසායනෙක ජයිවිය ලක්ෂණ දිවුණු කරලා ඉතා ගන භෝගාවරණයක් පොවත්වාගෙනයන ක්‍රමියන්. ඉති මොකද දහන්නේ. ඉහත බෝගවගා පද්ධතිීන්ගේ ශාක වැටි ගන එජරෝස් කලන සංස්ථාපනය කිරීමට වඩාත් සුසුවන්නේ රනිලශාක ඇයි වයිගෝලී නයිට්‍රජන් තිර කර ගැනීම සඳහා මොනවගේ වර්ධනයක්තින් රන්ලශාකද ළමයෝ අපි යොදාගන්නවා සීග්‍රන් වර්ධනය වන ගනිලශාක සීග්‍රන් රන්ලශාක වර්ධනය වෙනවා නම් ඒවා ඉක්මනින් වර්ධනය වෙලා පස ආවරණය කරගන්නවා ඒවගේ ඒකල් කාලයක් තුළ වැඩි කාබනිික පධාර්ථයවත් ජයිවස්කන්ධ ප්‍රමාණයක් ලබාදෙනව පසේ ලක්ෂණද වුණුකරන්න ඉක්මනින් පසාවරණය කිරීමත් ඉක්මනින්ම නතා ඒක කාලයක් තුළ වැඩි කාබික ද්‍රව වෙල බාදීමත් නිසා අපි යොදාගන්නේ සීක්‍රියෙන් වර්ධනය වන ්‍රනිලශාකයි එනං පිිතුරු අංකය දෙකවෙනවා අංක පනාභහරණේ ඒම් දැරුවනේ අපි මේ සාකච්ඡා කළේ අප දෙදස් දහට උසස් පෙල කුශෂිවිද්‍යා ප්‍රශ්න බත්ත්‍රයේ පවතින බහවරණ ප්‍රශ්න මාදිලිය පිළිබඳවයි. අපි ඊළකට සාකච්චා කරන්න බලාපොරොත්තුර ඉළඟ පරක්කේදෙන් මෙහි විවගත හා රච්චනා කොටස මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩඩකන් යුතු නාලිකව සස්රයික් කරන්න අලුතෙත් චනලය එකතුවෙන පාටම් මාලා තැනගන්න. ල්බත්න කොබලතියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේම් ගන්වන ලොකුමන් onlineන් පාසල DPකන්.